සෑම ගමකම මරණයට මගුලට මේ හැම එකකටම නැතිවම බැරි කෙනා. එහෙම නැත්නම් මේ හැම එකකටම කටයුතු කරන කෙනා. තම ගමේ හැම දෙයකටම ඉදිරිපත් වෙන කෙනා. පළාත් පාලන මැතිවරණ හරහා තමාගේ ප්‍රාදේශීය සභාවට තමාට ආයත් නගර සභාවට පත් කරගන්නට අවස්ථාව ලැබෙන පළාත් පාලන මැතිවරණය සුපුරුදු නොවේ විකෘතියක් කරගෙන. එහෙම නැත්නම් පාලකයාගේ වුමනාවට තමන්ට කල් දා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණයට කල් දමාගෙන ඒ වගේම එයත් නොතියා ඉන්න උපරිම උත්සාහ දරන මොහතක නියමිත පළාත් පාලන මැතිවරණයට අවුරුද්දක් ප්‍රමාද වෙලත් එහෙම නැත්නම් පළාත් පාලන මැතිවරණය තැබිය යුතු කාලය ඉක්ුත් වී වසරකටත් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජයට සිද්ධ වෙලා තිබෙනවා. මෙහි මූලාරම්භයේ සිටම පැහැදිලිවම අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් පොහොට්ටු පාලකයන් ජනතාව ප්‍රතික්ෂේප කරද්දී ඔවුන්ගේ තෝරා ගැනීම වෙච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ පළාත් පාලන මැතිවරණයෙන් මේ පාලක කණ්ඩායම් සියල්ලටම බලය හත් අරින්න වෙන බව දැනගෙන අවසාන මොහොත දක්වා කෙසේ හෝ මේ අල්ලාගෙන ඉඳීමේ වෑයමක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. විවිධාකාර වූ අධිකරණ නියෝගයන් මත එමනනම් කර්නල්වරේ කෝටි දෙකක වූ ජනගහනයක් ජීවත් වෙන රටේ එකම එක කර්නල්වරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එමනනම් රනිල් රාජපක්ෂ කල්ලියේ උවමනාවන් වෙනුවෙන් ජල සම්පාදන අමාත්‍යාංශයේ ඉඳපු සභාපතිවරේ මේ පාලකයන්ගේ උවමනාවට බොහොම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා වගේ මේ මැතිවරණයක් නොපවත්වන ලෙස අධිකරණ නියෝගයක් ගන්නට කටයුතු කරා. ඒ වගේම රජයේ මුද්‍රණාලය අධිපතිනි අවුරුදු 59ක් වෙද්දී ඊළඟ වසරේ විශ්‍රාම ගොස් තානාපති සේවයට දිගුවක් කරගන්න බලාපොරොත්තුවෙන් ජනාධිපති වික්‍රමසිංහගේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින්නට ගොස් දැන් විශ්‍රාම වැටුපත් තමා මෙතෙක් උපයාගත් මුදල දඩ මුදලක් වශයෙන් ගෙවලා තානාපති සේවය වෙනුවට රජයේ තමා විසින් පවරන ලද වගකීම නිසිලස හිසු නොකිරීමේ වරදට සිරදඬුවම් ලබන්නට සිරදඬුවම් විඳින්නට පත්වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මෙන්න මේ පුංචි මැතිවරණය එමෙ නැත්නම් ගමේ නැතුවම බැරි ගමේ හැමකටම අත්‍යවශ්‍ය පුද්ගලයා පළාත් පාලන ආයතන හරහා ලබා ගන්නා අත්දැකීම් තුලින් එහි තිබෙන විවිධ අනුකමිටු වල වැඩ කරලා ලබා ගන්නා ඒ පළාත් පාලන දැනුම තුලින් වඩාත් ඵලදායීව මහජන නියෝජිතයෙක් වශයෙන් පළාත් සභාවට පාර්ලිමේන්තුවට යවන්නත් ඉන්නතුරු කැබිනට්ටුවෙන් පසුව ජනාධිපති කරන්නත් මුල් ගල තබන පළාත් පාලන මැතිවරණය මෙවර වෙනදා වූ පළාත් පාලන මැතිවරණයට වඩා හාත්පසින්ම වෙනස් මැතිවරණයක් බවට පත් වෙලා මේ ජාතික මැතිවරණයක් බවට නිර්මාණය වෙලා තිබෙනවා. මේ 75 වසරක් මේ රටේ ජනතාව රවටමින් වංචා කරමින් ඔවුන්ට විවිධාකාර වූ අල්ලස් ලබා දෙමින් රැකුණු මේ ධනපති පන්තියට ඔවුන්ගේ බලය අතාරින මැතිවරණයක් බවට මේක පත් වෙලා මේ වෙලාවේ ගමට එන්න බැරි නායකයෝ ගමට එන්න බැරි මන්ත්‍රීවරු ගමේ ඉන්න ජනප්‍රිය පුද්ගලෙක් එහෙම නැත්නම් හැම කෙනාගේම මගුලට මරණයට යන හැමෝටම ඇතුවත් බැරි ඒ වගේම හැම වැඩකදීම නැතුවත් බැරි පුද්ගලයන් ඔවුන්ගේ මුදල් වියදම් කරමින් එහෙම නැත්නම් ඔවුන්ගේ චාටුබස් ප්‍රකාශ කරමින් නැවත ගමේ ජනතාව සජිත් ප්‍රේමදාස ඔහු වටේ සිටින සුජීවලා කෙහෙලියලා ඒ වගේම මේ විවිධාකාර වංචා දූෂණයන්ට කප් ගහපු මිනිස්සු දිහා බලමින් වංචාවෙන් දූෂණයෙන් තොර රටක් හදන්න කතා කරනවා. ඒ වගේම මේ ගමේ හැම එකටම සහභාගි වෙන කෙනා හැමතැනම ඉන්න කෙනා රවට්ටගෙන ඔහු හරහා පළාත් පාලන මැතිවරණයෙන් ඔවුන්ට යම් බලයක් තිබෙනවා කියලා මේ පිරිහුණු ධනපති පන්තියට යම් බලයක් තියෙනවා කියලා රටට පෙන්වන්නට මේ ගමේ මිනිස්සු රවට්ටන්න උත්සාහ කරනවා. අපි බොහොම වමනාවෙන් ගමේ මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටිනවා. මගුලට මරණයට ආපු කෙනා හැම එකකටම ඇතුව බැරි කෙනා හැම දෙයකදීම උදව් නැතුව බැරි කෙනා අපේ ගමේ කෙනා අපි රැකගමු. ඔහුට මේ අවස්ථාවේදී මේ බංකොලොත් වංචාකාරී ප්‍රයෝගකාර කූට විද්‍යාකාරී දේශපාලන නායකත්වයන්ට ගමේ බලයක් පෙන්වීමට ඇති අවස්ථාව වෙනුවට ඔවුන් සියලු දෙනාම එක් වෙලා මේ දූෂිත පාලකයන් පන්නලා තමා ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙන්න අපි මේ සියලුම ගමේ ඉන්න මේ හිත හොඳ මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ ඔබගේ හිත හොඳකම ඔවුන් පාවිච්චි කරනවා ඔවුන්ගේ ධනපති පන්ති ආරක්ෂාව සඳහා. බොහෝ විට මේ ධනපති පන්තිය නියෝජනය කරන නායකයන් ඔබට මුණ ගැසෙන්නේ නැහැ. ඔවුන් ඔබට සමන් දෙන්නන් නොවේ. ඔබ මේ වෙලාවේ ඔබ රාටමින් ඔබ හරහා දිනා ගන්න පුළුවන් ඔබ හරහා ලබා ගන්න පුළුවන් ගමේ ඡන්දය එකතු කරගෙන
ඔවුන් ඔවුන්ගේ පිරිහුණු වලව් පැලැන්තිය වෙනුවෙන් ඒක පාවිච්චි කරනවා. එම නිසා ආදරණීය මේ හැම ගමකම ඉන්න හොඳ මිනිස්සුන්ගෙන් අපි කියන්නේ මේ වෙලාවේ විනාශකාරී පාලනය පළවාහර ජනතාවාදී පාලනයක් ගොඩනගා ගැනීමට තියෙන අවස්ථාව මේ කූට කපටි නායකයන් වෙත පාවා දෙන්න එපා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හාවත් එක්කත් ඒ වගේම සුපුරුදු විදියට ටෙලිෆෝන් එකෙන් මේ ලේලන් පුතානොත් ඒ වගේම පාරට පොහොට්ටු අරන් එන්න බැරි අය සෙල්ෆෝන් එකකුත් අරගෙනත් ඒ වගේම මේ බටලන්ද වදකාගාරය එහෙම නැත්නම් බටලන්දේගේ නියෝජිතයන් ලෙස එක්සත් ජාතික පක්ෂයනොත් මේ ගමේ ඉන්න හිත හොඳ මිනිස්සු රවටමින් යම් බලයක් පෙන්වීමට ඔවුන් උත්සාහ කරනවා. ඔබ ගමේ මේ පක්ෂපාත දේශපාලනයට බෙදිලා මේ මොහොතේ ඉස්පිරිතාලේ බෙහෙත් නැතුව ලබන මාසෙ වෙනකොට විදුලි බිල දෙගුණ තෙගුණ වෙලා ලැබෙද්දි වේල් තුන කාපු එක වේල් දෙක කද්දි මාර්තු මාසේ දරුවට අලුත් පොත්පත් අරන් දෙන්න දුෂ්කරතාවයේ තියෙද්දි අවුරුද්දට කෙසේ සමරන්නදයි කියන විචිකිච්ඡාවෙන් ඉන්න මොහොතක මේ විදියට රට විනාශ කරපු පාලකයන් පිළිබඳව අඹමල් රේණුවක විශ්වාසය තබන්න එපා. ඔබට ගමේ මේ ඉන්න හිත හොඳ මිනිහා රවටලා එහෙනම් මේ ගමේ හිත හොඳ මිනිහා නගර සභාවට එතනින් පළාත් සභාවට ඊළඟට මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ඉන්න අනතුරු කැබිනට්ටුවට මේ ආදී විවිධාකාර වූ සුරංගනා කතා කියලා මේ මොහොතේ ගමේ මේ පාලක පැන්තියට නැති වී තිබෙන බලය නිර්මාණය කරගන්නට ආදරණීය අපේ ගමේ මේ හිත හොඳ මිනිස්සු ටික පාවිච්චි කරනවා. එම නිසා මේ ගම්බල ඉන්න හිත හොඳ මිනිස්සු ටිකට අපි කියනවා මේ අවස්ථාව පමණයි අපිට මේ මාතෘභූමිය වෙනුවෙන් මාතෘභූමිය රැකගන්නට ලැබිලා තිබෙන්නේ. එම නිසා ආදරණීය ඔබ ඔබේ සදාදරණීය මිත්‍රත්වය හැම එකටම පැමිණීම දායක වීම ඔබ හැම දෙයකටම නැතුව බැරිවීම මේ ත්‍රාඩ පාලකයන්ගේ පැවැත්මට දායක කරගන්නට එපා. එම නිසා ඔබ සියලු දෙනාගෙන් මිතාම ආදරයෙන් උමනාවෙන් ඉන්නවා. මේ අපේ දුවදරුවන්ගේ හෙට දවස අපේ වැඩිහිටියාගේ හෙට දවස මේ අසරණ රෝගියාගේ හෙට දවස වෙනුවෙන් මේ ත්‍රාඩ පාලකයන් පළවා හැරලා මේ හැම දෙනාටම සාධාරණ රටක් සාධාරණ ආර්ථිකයක් එවැගේම හොඳ ජීවිතයක් වෙනුවෙන් මේ වෙලාවේ මේ පළාත් පාලන ආයතන සියල්ලගේම බලය මේ ධනපති පන්තියෙන් උදුරාගෙන එහෙම නැත්නම් මේ ධනපති පන්තියට අහිමි කර මේ හැමදාම දුක් විඳපු මේ හැමදාම දුක් විඳින්න බලන් ඉන්න ඒ වගේම මේ හැමදාම රැවටෙන මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරන්නට අපි මේක පාවිච්චි කරගමු. මේ අවස්ථාව අපිට ලැබෙන අවසාන අවස්ථාව වෙනවා. මේ අවස්ථාව මගහැරුවොත් අපට ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව මිය දෙන්න, දරුවන්ට ආහාර නැතුව මිය දෙන්න සහ ඔබට ඉතා දුක්ඛිත ජීවිතයකට උරුමකම් කියන්න හේතු වෙනවා. මාලදිවයින එක් පුද්ගලයෙක් මාසිකව රුපියල් 12,000ක් උපයනකොට අපි රට එමනන්නම් මේ මාතෘභූමියේ ජීවත් වන්න එක් රුපියල් 3,600ක් උපයන්නේ. හැබැයි මාලදිවයින තිබෙන්නේ අවස්ථා දෙකයි සංචාරක ව්‍යාපාරයේ සහ මත්ස්‍ය සම්පත මේ රටේ මොනවද නැත්තේ. එතකොට මෙන්න මේ රට හූරගෙන කාපු මේ රට විකුණන් කාපු මේ රට උගස් කරන් කාපු මේ ණයට අරගෙන මේ රටේ ජනතාවට කවමින් මේ ජනතාව අන්දවපු මේ අවුරුදු 75ක දූෂිත එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මේ ආගෙන් කැඩී බිඳීගෙන මේ සියලු ධනපති පන්තියත් ඒ වගේම ඔවුන් වටා එක්රක් වූ මේ ත්‍රාඩ හොර තක්කඩි වලල්ලත් ව්‍යාපාරික වලල්ලත් මේ මුළු රටක 2 කෝටියකට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත හිර කරගෙන තිබෙනවා. එහෙමනම් මෙන්න මේ ත්‍රාඩ හොර විනාශකාරී පාලකයන් වෙනුවට මේ රටට සැබෑවට ආදරය කරන ජනතාවාදී පාලනයක් වෙනුවෙන් පෙරගැසී තිබෙන සැබෑම ආදරණීය මිනිසුන් සමග එකතු වෙමු. මේ අවස්ථාව අපි නැවතත් මේ ත්‍රාඩ ධනපති තක්කඩින්ට ලබා නොදෙමින් එකවරක් අපි වැඩ කරන මිනිසුත් එක්ක වැඩ කරමු. වැඩ කරලා මේ රට වඩා යහපත් එකක් කරගැනීමට එක්වෙමු, රොක්වෙමු, රොදබැඳගමු. ඒ සඳහා මේ සියලු දෙනාට සත්‍ය වැටහෙවා, සත්‍ය අවබෝධ වේවා, මේ විනාශකාරී පාලකයන්ගෙන් මිදීමට ශක්තිය ධෛර්යය ලැබේවා.